ආයි වුණ මම හිමාලිය ආරච්චිගි මම අද මගේ 28 වෙනි පාඩම ඉදිරිපත් කරන්න යන්නේ. ඒකට මම අද උගන්වන්නේ මෙන්න මේ වගේ තව ට්‍රයැන්ගියුලර් ෂෝල් එකක්. මේක ගියසරි උගන්වපුට වඩා වෙනස්. මේ වගේ මේ අතට වැඩි වෙවි දිගටම යන ට්‍රයැන්ගියුලර් ෂෝල් එක. කාරිම ලස්සනයි. මම ටිකක් ලොකුට ගෙතුවා ලොකු කෙනෙකුට මෙහෙම ගොඩක් මේ ලොකු එක්කෙනෙකුට උරිස් හොඳට වැහෙන්න ගොතව ගොඩක් ගියා මේකට ඌේ පේවා 10ක් විතර ගියා මේක පුතන්න ලුකුවට ගොතුවා හරි ඒක මම අද කියලා දෙන්න යන්නේ ඊට කලින් මට ඔයගලට කියලා දෙන්න තියෙනවා වූල් ගැන දැන් මෙන්න මේ ඇපල් වූල් කියලා මේ වෙලඳ පොලේ ගන්න තියෙනවා මේ වූල් වර්ගය හොඳයි ඔගොල්ලෝ මගෙන් නිතරම අහනවා හොඳ වූල් මොනවද කියලා මෙන්න මේ වූල් වර්ගය හොඳයි කියලා මට රෙකමන්ඩ් කරන්න පුළුවන් මම නිතරම මේ මේ ෂෝල් එක හිමු ගොතන්න ගත්තේ මේ වූල් එක තමයි ඒක ඉස්සෙල්ලාම කියන්න ඕනේ ඊට පස්සේ දැන් අපි බලමු මේ ෂෝල් එක ගොතන විදිය එතකොට අපි මේ ෂෝල් එක ගොතන්න ඉස්සෙල්ලාම හයක් ගොතනවා ඩම්වෙල් හයක් ඩම්වෙල් හයක් ගොතලා පොඩි ලූප් එකක් හදාගන්න ඕනේ 1 2 3 4 5 6 ඩම්වෙල් හයක් ගොතලා පොඩි ලූප් එකක් මෙන්න මෙහෙම ලූප් එකක් ගොතා ගන්නවා මෙහෙම ලූප් එකක් ගොතනවා ඒක දන්නවනේ ඊට පස්සේ තුනක් ගොතනවා තුනක් ගොතලා අනිත් පැත්ත හරවනවා හරවලා දා ඉතින්ට දානවා ඩබල් ක්‍රොෂේ දෙකක් මෙහෙම ඩබල් ක්‍රොෂේ දෙකක් ඊට පස්සේ ඩම්වෙල් දෙකක් ගොතනවා ඩම්වෙල් දෙකක් ගොතලා ආයි ඩබල් ක්‍රොෂේ තුනක් මෙතෙන්ට ඩම්වෙල් තුනක් ඩම්වෙල් නෙමෙයි ඩබල් ක්‍රොෂේ තුනක් ඩබල් ක්‍රොෂේ තුනයි ඊට පස්සේ ආයි ඩම්වෙල් දෙකක් ආයි ඩම්වෙල් දෙකයි ඩබල් ක්‍රොෂේ තුනයි ඩබල් ක්‍රොෂේ තුනයි ඊට පස්සේ ආයි ඩම්වෙල් දෙකයි ඩබල් ක්‍රොෂේ ඩම්වෙල් දෙකයි ආයි ඩබල් ක්‍රොෂේ හරි මෙන්න මෙහෙම දැන් මෙන්න මෙහෙම එකක් ආවා දැන් මේ බලන්න ඔන්න උගලන්ට දැන් පැහැදිලි ඇති මෙහෙම මේ වගේ දෙකක් ආවා මෙහෙම මේ වගේ ඊට පස්සේ අපි මේක මුකුත් ගොතන්නේ අනිත් පැත්ත හරවනවා මෙහෙම. මෙහෙම අනිත් පැත්ත හැරෙව්වා. හරවලා අපි මෙතෙන්ට මෙන්න මෙතෙන්ට කට ගන්න ඕන මේ ලූප් එකට මෙතෙන්ට. එතකොට අපි මෙහෙම මේ හැම දන් වැල මෙතන දැන් තියෙනවනේ ඒවට අපි ස්ලිප් නොට් එක බැගින් දාලා ඉස්සරහට එනවා මෙතෙන්ට ස්ලිප් නොට් දෙකක් දැම්මම ඇති ස්ලිප් නොට් දෙකක් දාලා මොම දෙකක් දාලා මෙතෙන්ට එනවා මෙන්න මෙතෙන්ට එනවා මේ හිඩසට එනවා කපාට දාන්නේ ඊට පස්සේ අපි තුනක් ගොතනවා තුනක් ගොතලා ඉතින්ට ඩබල් ක්‍රොෂේ එකක් දානවා හරි මෙහෙම ඊට පස්සේ ආයි ඩම්වෙල් දෙකක් ගොතනවා ඩම්වෙල් දෙකක් ගොතලා ඉතින්ටම ඩබල් ක්‍රොෂේ දෙකක් දානවා එහෙම ඩබල් ක්‍රොෂේ දෙකක් ඉතින්ටම දානවා හරි එතකොට අපි මේ අපි දැන් මේ කරන්නේ මෙන්න මේ මේ වටේ තියෙන මෙන්න මේ මේ තියෙන මෙන්න මේ ධාරේ තමයි මේ ඉස්සල්ලාම ගොතාගන්නේ මේ ධාරේ දිගටම යනවා එකම විදියට
මැද තමයි වැඩි වෙනස් වෙවි යන්නේ. එතකොට මෙහෙම ගිතුව. ඊට පස්සේ දන්වැල් පහක් ගොතනවා. 3යි 4යි 5යි. පහක් ගොතලා මෙතෙන්ට දානවා සිංගල් ක්‍රොෂේ එකක්. ඔහොම දානවා. ඊට පස්සේ ආයි පහක් ගොතලා 4යි 5යි. පහක් ගොතලා මෙහෙම කට්ටි පටවලා මෙන්න මෙතෙන්ට. මෙතන දැන් හිටස තියෙනවා. අන්න මෙතෙන්ට double crochet එකක් දානවා double crochet දෙකක් එකක් නෙමෙයි දෙකක් දානවා එතෙන්ට double crochet දෙකයි ඊට පස්සේ දැන් අපි මේ side එකේ ධාරේ තමයි හදන්නේ මෙහෙම දෙකක් ගොතලා ආයේ double crochet දෙකයි ආයි double crochet දෙකයි හරි මම දෙපැත්තට යන ධාරේ තමයි ගිතුවේ කටේටම ඊට පස්සේ හතරයි මෙන්න මෙතනදී හතරයි මතක තියාගන්න හතරයි හතරක් ගොතලා අනිත් පැත්ත හරවනවා හරවලා මෙතෙන්ට ආයි අර විදිහටම ඩබල් ක්‍රොෂේ දෙකයි එමි ධාරේ දිගටම ওই යන්නේ ඩබල් ක්‍රොෂේ දෙකයි මැද්දට දන්වැල් දෙකයි ආයි ඩබල් ක්‍රොෂේ දෙකයි ඒක දිගටම මේ විදිහටම යනවා දෙපැත්තට අන්තිම වෙනකම් මේ මේ ක්‍රමයේ යනවාමයි ඩබල් ක්‍රොෂේ දෙකයි හරිනේ මෙහෙම මේ විදිහට ඊට පස්සේ ආයි පහක් ගොතනවා 3 4 5 පහක් ගොතලා මෙතන දැන් මේ තියෙනවානේ මෙහෙම ලූප් එකක් මේ ලූප් එක. එතෙන්ට දානවා සිංගල් ක්‍රොෂේ එකක්. එතෙන්ට සිංගල් ක්‍රොෂේ එකක් දානවා. මෙහෙම දැන් මෙහෙම එකක් කියනවා. ඊට පස්සේ මෙන්න මෙතෙන්ට දැන් මෙතන තියෙනවානේ මේ පොඩි ඉඩසක් අරට ඉස්සලා සිංගල් ක්‍රොෂේ එක දාපු අන්න එතෙන්ට double crochet මෙතෙන්ට double crochet පහක් දානවා 1යි 2යි 3යි 4යි පහක් දැන් ඔන්න ඔහම එකක් ආවා. ඒ පහ ඊට පස්සේ මෙතන දැන් තියෙනවානේ මේ දම්වැල් මෙතන හිටසක්. එතෙන්ට ආයිත් දාලා ඩබ් සිංගල් ක්‍රොෂේ එකක් දානවා. මෙහෙම. ඊට පස්සේ පහක් ගොතනවා. පහක් ගොතලා පහක් ගොතලා අර පුරුදු විදිහටම දැන් මේ අයින හදනවා. එතෙන්ට දාන්නේ ඩබල් ක්‍රොෂේ දෙක. ඒ අයින මේ විදිහටම යනවා වටේටම දිගටම යනවා අය අයින. අයිනේ ධාරේ. දෙකයි. ඊට පස්සේ ආයි ඩබල් ක්‍රොෂ් සිංගල් දන්වැල් දෙකයි ඩබල් ක්‍රොෂේ දෙකයි. ඩබල් ක්‍රොෂේ දෙකයි. ඊට පස්සේ දැන් ඔන්න එහෙම කරාට පස්සේ ඊළඟට ආයි මොකද කරන්නේ හතරයි ගොතන්නේ මෙතන පහක් නෙමෙයි ගොතන්නේ හතරයි 1යි 2යි 3යි 4ක් ගොතලා අනිත් පැත්ත හරවනවා අනිත් පැත්ත හරවලා ආයිත් අර ඒ ඩබල් ක්‍රොෂේ 2යි ඩබල් ක්‍රොෂේ 2යි දන්වැල් 2යි ඩබල් ක්‍රොෂේ දෙකයි දන්වැල් දෙකයි දන්වැල් දෙකයි ගොතනවා මම ආයේ දන් ඒ අයිනේ එනවා දිගට මේ අයිනේ එහෙම එනවා මේ විදිහට ඊට පස්සේ පහ ඊළඟට දැන් මේ ඊළඟට අපි කරන්නේ පහක් ගොතනවා එක පාට් පහක් 3යි පහක් ගොතලා
මෙහෙම මෙතෙන්ට මේ දෙමේ හිස් තිස්සට මෙතන තියෙන එකට ඔහොම එකක් දාන සිංගල් රස් එකක් දානවා පහක් ගොතලා මෙතෙන්ට ඊට පස්සේ දැන් මේ මේ වෙලාවේ දැන් ඉන්නේ ඊළඟට බීක්කු වගේ ගොතන්නේ ආයි පහක් ගොතනවා මාරුවේ මාරුවට ඒක එනවා දන්වැල් පහක් ගොත දන්වැල් පහක් ගොතලා දැන් මේ මෙතන තියෙනවානේ අපිට මේ කොටස ඒ කොටසේ මැදට මැදට දානවා සිංගල් ක්‍රොෂේ එක ඔහොම ඊට පස්සේ ආයි පහක් ගොතන පහක් ගොතලා ආයි මෙතන තියෙන ඒකට දානවා දැන් ඔයවා ඊට පස්සේ ආයි පහක් ගොතලා හතරයි පහ පහක් ගොතලා දැන් ඔන්න අපිට ආව මේ ධාරේ අයිනි ධාරේ අර එතෙන්ට අර පුරුදු විදිහටම ඩබල් ක්‍රොෂේ දෙකයි දන්වැල් දෙකයි ඩබල් ක්‍රොෂේ දෙකයි ඉවස් දැන් ආයි හතරක් ගොතනවා. එහෙම තිස්සේම හතරයි මෙතනදී ගොතන්නේ. තුනයි හතර. හතරක් ගොතලා අනිත් පැත්ත හරවනවා. හරවලා අර විදිහටම ආයේ ධාරි හදනවා. ඩබල් ක්‍රොෂේ දෙකයි. ඩබල් ක්‍රොෂේ දෙකයි. දෙවල් දෙකයි. ආයි ඩබල් ක්‍රොෂේ දෙකයි. හරි ඊට පස්සේ දැන් මාරුවේ දැන් අපි ඊළඟට මේ බීක්කු දැන් මෙහිම ආවා මේ බීක්කු වලට දැන් ඊළඟට මේ වගේ කොටස් දාගන්න ඕනේ ඊට පස්සේ මොකද කරන්නේ පහක් ගොතන දැන් පුරවන කොටස් එන්නේ 3යි 4යි 5යි මාරුවේ මාරුවට එන්නේ කොක පේරෙනවා තේරෙන ටිකක් මෙතෙන්ට දානවා ඩබල් ක්‍රොෂේ එක. ඩබල් ක්‍රොෂේ නෙමෙයි බොරු සිංගල් ක්‍රොෂේ. රයිට් ඕම. ඊට පස්සේ මෙතන දැන් තියෙනවානේ මෙතන මේ කොටස. අන්න එතන තියෙනවානේ පොඩි හිඩැසක් තියෙනවානේ. එන්නේ එතෙන්ට ඩබල් ක්‍රොෂේ පහක් දා. 2යි 3යි හතරයි පහයි පහ ගොතලා දැන් මේ කොටසක් තියෙනවා මේ මෙතන බීකු කොටසක් එතෙන්ට මේම ඩබල් ක්‍රොෂේ සිංගල් ක්‍රොෂේ එකක් දානවා මෙතන ඊට පස්සේ ආයි දන්වැල් පහක් දන්වැල් පහක් ගොතලා මේ කොටසට දානවා සිංගල් ක්‍රොෂේ එකක් දාලා තෙන්ට සම්බන්ධ කරනවා ඊට පස්සේ මෙතන දැන් ඊට පස්සේ මෙතන මේ තියෙනවා මෙතෙන්ට මෙන්න මෙතන එතෙන්ට දානවා ආයි ඩබල් ක්‍රොෂේ පහ පහයි ඊට පස්සේ මොකද කරන්නේ දැන් මෙතන ඊට සත් තියෙනවා එතෙන්ට දාන දන්වැල් පහක් එතෙන්ට දානවා සිංගල් ක්‍රොෂේ එක හරි දැන් බලන්න පළවෙනි පේලියට 1යි දෙවෙනි පේලියට 2යි ඊට පස්සේ අපි ආයි පහක් ගොතනවා 3යි 4යි 5යි 2යි 3යි 4යි 5යි පහක් ගොතලා මෙතෙන්ට දාලා දැන් අපි අයින හදා ගන්නවා. ඒ අයින ඒ විදිහටමයි යන්නේ. ඩබල් ක්‍රොෂේ දෙකයි.
ඒක එක විදිහටම යනවා ඩබල් ක්‍රොස් එකයි ඩම්වෙල් දෙකයි ආයි ඩබල් ක්‍රොස් දෙකයි එකේ විදිහටම යනවා right ඊට පස්සේ හතරක් උතුන දෙකයි තුනයි හතරයි හතරක් ගොතන අනිත් පැත්ත හරවන හරවලා ආයිත් ඒ විදිහටම ඩබල් ක්‍රොෂේ දෙකයි දඟවැල් දෙකයි ආයිත් ඩබල් ක්‍රොෂේ දෙකයි ඒක ඒ විදිහටම ඒ මත් ඒ වට සයිඩ් එකට යන ධාරේ දිගටම ඒ විදිහටම ඒක යනවා දිගටම ඒ විදිහට ඒක යනවා මැද්ද තමයි වෙනස් වෙන්නේ මැද්දත් එකම රටාව නමුත් වැඩි වෙනවා දැන් ඊළඟට දැන් මෙතන ආවේ මේ පුරෝපු කොටස්නේ ඔන්න ඊළඟට කෙලින්ම එන්නේ බීක්කු කොටස් කෙලින්ම පහේ කොටස් හරි මාරුවෙන් මාරුවට ඒක එනවා 1යි 2යි 3යි 4යි 5යි දැන් මෙතෙන්ට දානවා මෙතෙන්ට දානවා ඔහොම දාලා ඔහොම ඩබල් ක්‍රොෂ් එකක් දානවා ඊට පස්සේ එකයි දෙකයි තුනයි හතරයි පහයි ඊට පස්සේ පහක් ගොතලා මේ මෙතන දැන් මේ පුරෝපු පහේ කොටසේ මැදට තුන්වෙනි එකට දාලා ආයි ඩබල් ක්‍රොෂ් එක සිංගල් ක්‍රොෂ් එක ඩබල් ක්‍රොෂ් එක නෙමෙයි සිංගල් ක්‍රොෂ් එකක් දාලා එතෙන්ට සම්බන්ධ කරනවා ඊට පස්සේ ආයි දඟවැල් පහයි දඟවැල් පහක් ගොතලා ආයි දඟවැල් පහක් ගොතලා මෙතෙන්ට දැන් දෙන්නේ කෙලින්ම බීක්කු පුරවන කොටස් නැහැ එක පේලියක් පුරවන කොටස් එක පේලියක් මේ වගේ බීක්කු වගේ ආයිත් පහක් ගොතනවා පහයි උතන් ගොතලා ආයිත් මෙතන මැද්දට මෙම් මැද්දට සිංගල් ක්‍රොෂ් එකක් දාලා සම්බන්ධ කරනවා ඊට පස්සේ ආයිත් දඟවැල් පහයි දඟවැල් පහයි මෙතෙන්ට දාලා ආයිත් සිංගල් ක්‍රොෂ් එකක් දැන් ඔය බලන්න මේ වගේ පුරවන කොටස් එක පේලියයි මේ වගේ බීකු එක පේලිය හැමතිස්සෙම මාරුවෙන් මාරුවට එහෙම එන්නේ ඊට පස්සේ පහක් ගොතන දැන් ඔන්න අපි අයිනට ආවා තරයි පහයි පහක් ගොතන දැන් අයිනට ආවිල්ලා අර පුරුදු විදිහටම මෙතෙන්ට ඩබල් ක්‍රොෂේ දෙකයි දැන් අයිනේ මේ විදිහටම දිගටම යනවා මෙතෙන්ට ඩබල් ක්‍රොෂේ දෙකයි ආයි දඟවැල් දෙකයි ආයි ඩබල් ක්‍රොෂේ දෙකයි මෙන්න මෙහෙම වගේ මේ වගේ ඊට පස්සේ ආයි පුරුදු විදිහට මෙතෙන්ට දාන්නේ දඟවැල් හතරයි ගොඩක් දාන්නේ පහක් නෙමෙයි එකයි දෙකයි තුනයි හතරයි මෙතන දඟ හතර දාලා ආයි හරවලා ආයිත් මේ මෙතන අයිනේ ඒ පුරුදු විදිහට ඩබල් ක්‍රොෂේ දෙකයි ඩබල් ක්‍රොෂේ දෙකයි දඟවැල් දෙකයි ආයි ඩබල් ක්‍රොෂේ දෙකයි ඊට පස්සේ දැන් ඔන්න ආයි ඊළඟට දැන් ඉන්නේ පුරවන පැත්ත දැන් පුරවන වටේ දැන් පුරවන එකට දැන් ආයි අර විදිහටම 1යි 2යි 3යි 4යි 5යි මෙතෙන්ට දානවා පහක් ගොතනවා මෙතෙන්ට සිංගල් ක්‍රොෂ් එකක් දානවා හරි ඊට පස්සේ මොකද කරන්නේ මෙන්න මෙතෙන්ට මෙතන තියෙනවනේ අන්න එතන ඒ සිංගල් ක්‍රොෂ් එකක් ගොලා පොඩි හිඩසක් එතෙන්ට දානවා ඩබල් ක්‍රොෂ් එක පහක් මොකද තියෙනවා ඇති රටාව දිගටම යන විදිය වැඩි වෙවි ඉබේට වැඩි වෙනවා 2යි 3යි 4යි
පහයි. දඟවැල් ඩබල් ක්‍රොෂේ පහක්. ඊට පස්සේ මේ දඟ මේ දඟවැල් පහේ කොටසට මෙහෙම දාලා සිංගල් ක්‍රොෂේ එකක් දානවා. ඊට පස්සේ ආයි පහක් ගොතනවා. 1 2 3 4 5. පහක් ගොතලා මේ ඊළඟ දඟවැල් කොටසට සිංගල් ක්‍රොෂේ එකක් දාලා සම්බන්ධ කරනවා. ඊට පස්සේ ඔන්න එතකොට ආයි ගොතනවා මෙතනට මෙතෙන්ට දානවා ආයි ඩබල් ක්‍රොෂේ පහක්. ආයි 2යි 3යි 4යි 5යි නම් පහක් ගොතලා. හරි ගොතලා මේ තියනවනේ දැන් දඟවැල් කොටස ඉතින්ට දාලා සිංගල් ක්‍රොෂේ එකක් දානවා. ඊට පස්සේ ආයි පහක් ගොතනවා. 1යි 3යි 4යි 5යි. මේ රටා මන්ත්‍ර ගත්තාම හරි ලේසි. එතකොට ඊළඟ දඟවැල් පහේ කොටසට දාලා සිංගල් ක්‍රොෂේ එකක් දානවා. ඊට පස්සේ දැන් මෙතන හිඩසක් තියෙනවා මෙතන. මේ හිඩසට ආයි ඩබල් ක්‍රොෂේ පහක්. දෙකයි 3යි 4යි 5යි ඩබල් ක්‍රොෂේ 5යි. පහක් දාලා දැන් මෙතන තියෙනවා ඩබ් ඒ කොට ඩබල් ක්‍රොෂේ පහක් දාලා මෙහෙම සිංගල් ක්‍රොෂේ එකක් දාලා ඊට පස්සේ ආයි පහක් ගොතනවා. තරයි පහක් ගොතලා අර පුරුදු දැන් උන අයින අයින ගොතන්නේ අයින අර විදිහමයි ඩබල් ක්‍රොෂේ දෙකයි ඩබල් ක්‍රොෂේ දෙකයි දඟවැල් දෙකයි ඒ අයින ඒ විදිහටමයි යන්නේ. දඟවැල් දෙකයි දඟවැල් දෙකයි ඩබල් ක්‍රොෂේ දෙකයි ඊට පස්සේ හතරක් ගොතන ඒ ඒ අයින ගොතන්නේ එකම විදිහට මැද තමයි මේ වැඩි වෙන්නේ. හතරක් ගොතනවා අනිත් පැත්ත හරවනවා. හරි අනි මෙත හරවල ආයි තෙන්ට ඩබල් ක්‍රොෂේ දෙකයි ඩබල් ක්‍රොෂේ දෙකයි දම්වැල් දෙකයි දම්වැල් දෙකයි. දැන් උනේ ඊළඟට ඊළඟට මාරුවෙන් මාරුවට එනවා කියන්නේ මම දැන් බලන්න උන දැන් ආවේ. දැන් මේ පාර තුනක් ආවා. මේ පුරෝණ කොටස් තුනක් ආවා. 1 2 3. ඊළඟට දැන් මේ පුරෝණ කොටස් වලට පස්සේ හැමතිස්සෙම ඉන්නේ දම්වැල් පහේ බීක්කු කොටස්. බීක්කු වගේ දානවා. මෙහෙම 1යි 2යි 3යි 4යි 5යි. දැන් දාන්නේ මෙහෙම මෙතෙන්ට දානවා සිංගල් ක්‍රොෂේ එකක් දානවා. ඊට පස්සේ ආයි පහක් ගොතනවා. පුරවන්නේ නැහැ මේ පාර. මේ පිළිය ආයි පහක් ගොතනවා මෙතෙන්ට. මේ මේ පුරෝපු එකේ මැදට තුන්වෙනි එකට දාලා සිංගල් ක්‍රොෂේ එකක්. ආයි පහක් ගොතනවා. ආයි පහක් ගොතනවා මෙහෙම මේක මැදට දාලා සිංගල් ක්‍රොෂේ එකක්. ආයි පහක් ගොතනවා. එක මාරුවෙන් මාරුවට එන්නේ. ආයි පහක් ගොතනවා. ආයි පහක් ගොතනවා මේ මේ පහේ ඩබල් ක්‍රොෂේ පහේ කොටසේ මැදට දානවා. ඩබ් සිංගල් ක්‍රොෂේ එකක්. ආයි පහක් ගොතනවා. ආයි මේ කොටසට සිංගල් ක්‍රොෂේ එකක්. ඊළඟට ආයිත් පහක් ගොතනවා. දැන් දිගටම එහෙම ඒ විදිහට බීකු පෙළි දැන් ගොතන්නේ. හරි. ඔව්. පුරවන කොටස් නැහැ.
දිගටම ඒ පේම මාරුවෙන් මාරුවට එන්නේ. ඒ හැම තිස්සෙම එක පේලියකට පස්සේ 3යි 4යි 5 ගොතනවා. දෙන්න දානවා. හරි. ඉබේටම එකක් වැඩි වෙනවා හැම සැරේම. 1යි 2යි 3යි 4යි 5යි 5ක් ගොතලා ඔන්න අපි දැන් මෙතෙන්ට අයින්ට ආවා. ආයි පුරුදු විදියට ඩබල් ක්‍රොෂේ 2යි පුරුදු විදිහට ඩබල් ක්‍රොෂේ 2යි ඒක ඒ විදිහට දිගටම යනවා ඩබල් ක්‍රොෂේ 2යි දඟවැල් 2යි ඩබල් ක්‍රොෂේ 2 හරි ඊට පස්සේ 4ක් ගොතනවා 1යි 2යි 3යි 4යි හතරක් ගොතන අනිත් පැත්ත හරවමු. දැන් ඔන්න ඩබල් ක්‍රොෂේ ඔන්න බලන්න. මෙහෙම ආව. මෙහෙම පේලියක්. බීකු පේලිය. දැන් බීකු පේලියට අපි මේ වගේ ඩබල් ක්‍රොෂේ ඊළඟට දාගෙන යනවා. අපි ඩබල් ක්‍රොෂේ පහේ කොටස් දාගෙන යනවා. හරි. දැන් මේක ආවා. හතරක් ගෙතුවා. හතරක් ගොතලා අර පුරුදු විදිහටම ඒ අයින. ඩබල් ක්‍රොෂේ දෙකයි දැන් අයින ගොතා ගන්න නැතුව ඉතින් තෙන්න බෑනේ. දැමල් දෙකයි ආයි මෙතන ඩබල් ක්‍රොෂේ දෙකයි ඩබල් ක්‍රොෂේ දෙකයි එතකොට ඊළඟට දැන් ඔන්න දැන් අපිට බී කුපේලිය ආවා දැන් ඔන්න අපි පහේ කොටස් පහේ ඩබල් ක්‍රොෂේ කොටස් හදාගෙන යනවා ඊට පස්සේ දැන් ඔන්න පහක් ගොතනවා දැන් කයි දෙකයි තුනයි මන්ට අපි ඉලි දෙකක් විතර කියලා දෙන්නම් හතරයි පහක් ගොතලා සලම් මෙතෙන්ට දානවා සිංගල් ක්‍රොෂේ එක හරි සිංගල් ක්‍රොෂේ එකක් එතෙන්ට දාලා ඔ මෙතෙන්ට මේ තියෙන මෙන්න මෙතෙන්ට ඩබල් ක්‍රොෂේ පහක් දානවා 1යි අර විදිහටම දැන් මම පේලියක් විතර කියලා දෙන්නම් මං 1යි 2යි 3යි 4යි 5යි ඊට පස්සේ මෙතන මේ දම්වැල් කොටසට මෙහෙම දාලා සිංගල් ක්‍රොෂේ එකක් දාන්න. එතෙන්ට හයි කරනවා ඒක. ඊට පස්සේ දම්වැල් පහ 3යි 4යි 5යි දම්වැල් පහක් ගොතලා මේකට මෙහෙම සම්බන්ධ කරනවා ඊළඟ බීකුවට සිංගල් ක්‍රොෂේ එකක් දාලා සම්බන්ධ කරනවා එහෙම සම්බන්ධ කරලා දැන් මෙතෙන්ට මේ තියෙනවනේ මේ කොටසට මෙතෙන්ට දානවා ඩබල් ක්‍රොෂේ පහක් ඒ හිඩැසට එකයි දෙකයි ගොතලා මෙතෙන්ට දාලා සිංගල් ක්‍රොෂේ එකක් දාන්න. එතෙන්ට එක හයි කරනවා එතෙන්ට. ඊළඟට ආයෙ දම්වැල් 5යි. 3යි 4යි 5යි. 5ක් දාලා මෙතෙන්ට සම්බන්ධ කරනවා. දෙන්න සම්බන්ධ කරලා මෙතෙන්ට ඩබල් ක්‍රොෂේ 5ක් දානවා. එකම තැනට ඩබල් ක්‍රොෂේ 5යි. දෙකයි 3යි 4යි 5යි 5ක් ගොතනවා 5ක් ගොතලා මෙතෙන් මේ දම්වැල් පහට මෙතෙන්ට දාලා ඔහොම සම්බන්ධ කරනවා ඊට පස්සේ ආයිත් දම්වැල් පහයි ආයි දම්වැල් පහ ගොතන එකයි දෙකයි තුනයි හතරයි පහයි දම්වැල් පහ ගොතනවා මෙතෙන්ට සිංගල් ක්‍රොෂේ දාලා සම්බන්ධ කරනවා ඊට පස්සේ මෙතෙන්ට ආයි ඩබල් ක්‍රොෂේ පහයි
එකයි දෙකයි තුනයි හතරයි පහයි පහ ගොතලා මෙතෙන්ට සම්බන්ධ දැන් ඔන්න බලන්න මේ පේලියට 3යි ආක් දැන් මේ පේලියට මේ පහේ කොටස් 4ක් වෙනවා දැන් ඔහොම දිගටම දික් වෙවි උඩට යනවා හරි ඊට පස්සේ දැන් පුරුදු විදිහට දැන් ඔන්න අයින්ට ආව දැන් පහක් ගොතනවා කයි 3යි 4යි 5යි 5ක් අයින්ට ආවා දැන් අපි ආයි මෙතනට අර මෙතනට දාන්නේ ඩබල් ක්‍රොස් එක දෙකයි පුරුදු විදිහට ඒක ඒ ක්‍රමයේ හැමම යනවා අයින් ඩබල් ක්‍රොස් එක දෙකයි ऐसे आई डाउन वेल देखा है आई डबल क्रोशे देखा है अरे तो ऐसे हाथराग गोतन एक ये विधि हटे में आना हाथराग गोतन है काई देखा है तुम्हारी हाथराग गोतन अनिपत्ता हरा वाला आई මෙහෙම i double crochet දෙකයි ඒකේ විදිහටම යනවා ඒකේ අමුතු දෙයක් නැහැ හරි ඊට පස්සේ i double crochet ලං වෙල් දෙකයි double crochet දෙකයි හරි ඊට පස්සේ දැන් ඔන්න මොකද කරන්නේ දැන් ඔන්න අපි ඩබල් ක්‍රොෂේ කොටස් හතරක් ආවා දැන් අපි දිගටම ආයි බීකු පෙළි බීකු යන්නේ දැන් ආයි දැන් පුරවන කොටස් නෑ දැන් දන්වැල් පහේ කොටස් තමයි ඊළඟ පෙළි 1යි 2යි 3යි 4යි 5ක් ගොතනවා මෙතෙන්ට දානවා මෙතෙන්ට දානවා මෙතෙන්ට දානවා සිංගල් ක්‍රොෂේ කරලා සම්බන්ධ කරනවා හරි ඊට පස්සේ ආයි 5යි දැන් ඩබල් ක්‍රොෂේ කතා මේ පේලියේ නැහැ. දාලා මේ ඩබල් ක්‍රොෂේ පහේ මැද්දට තුන්වෙනි එකට ඔහොම දාලා සිංගල් ක්‍රොෂේ එකක් දාලා සම්බන්ධ කරනවා. ආයි පහක් ගොතනවා. හතරයි. පහයි. ඊපස්සේ ආයි මෙතෙන්ට සම්බන්ධ කරනවා. ඊපස්සේ ආයිත් හතරයි පහයි. මෙතෙන්ට ආයි සම්බන්ධ කරමු. හරි. ඊළඟට ආයි 5ක්. 2යි 3යි 4යි 5යි. ආයිත් මෙතෙන්ට සම්බන්ධ කරමු. හරි. ඊට පස්සේ ආයි 5ක් ගොතනවා. හරි. මෙතෙන්ට සම්බන්ධ කරනවා. ඊළඟට ආයි පහක් ගොතනවා පහ මෙතෙන්ට සම්බන්ධ කරනවා ඊළඟට ආයි පහක් ගොතනවා ආයි පහයි මෙතෙන්ටත් සම්බන්ධ කරනවා. හරි. ඔන්න අපි ඊළඟට ගැටම් පහේ කොට මේ බීකු කොටස් දැන්. හරි. දැන් බීකටම ඉන්නේ බීකු කොටස්. ඊට පස්සේ ආයි අර විදියට පහක් ගොතනවා. හරි පහයි. ඊට පස්සේ මෙහෙම ඕම දන්වැල් දෙකයි නැ දංගල් දෙකයි මේ ඩබල් ක්‍රොෂේ දෙකයි ඒක පුරුදු විදියට මේ අයින යනවා ඩබල් ක්‍රොෂේ දෙක සිංගල් දම් ඩබල් ක්‍රොෂේ දෙකයි දංගල් දෙකයි ඩබල් ක්‍රොෂේ දෙකයි ඊට පස්සේ ආයි හතරක් උතලා ඒ ක්‍රමයේ හැමමයි 3යි 4යි
අනිත් පැත්ත හරවනවා හරවලා ඩබල් ක්‍රොෂේ දෙකයි ඩබල් ක්‍රොෂේ දෙකයි ගම් වැල් දෙකයි I double crochet dekai. Hari, main. Itu pasti. Dan orang dan B kupi eli ini dan ti ini B kuki ane mimi pahai kotas mangkian ne. Dan arah di dia tama. Pura mana kotas. Dan mian mimi mimi peli vitrai mangkian ada ne. Gua tu video kuku dag dekai beno hama. දෙකයි තුනයි හතරයි පහයි හරි ඊට පස්සේ මෙහෙම දානවා මෙතෙන්ට දානවා සිංගල් ක්‍රොෂේ මෙතන දානවා සිංගල් ක්‍රොෂේ ඊට පස්සේ මෙතෙන්ට දම්වැල් නෙමෙයි ඩබල් ක්‍රොෂේ පහයි එකයි දෙකයි තුනයි Paha. It was metente dala ilang kotas dala. It was dangwel pahai tunai hatarai pahai mihime metente ilang kotas single crochet. It was metente maru maru take in ni metente. Metente double crochet paha. Uye widiyata dikatama guthagena yanna. Ethota ibetama wedi wenawa meka. Meka ibetama wedi wenawa enne enne. Passe B kupe eliya. Dan me widiya double crochet peliya giyata passe onna aay B kupe eliya inne. Double crochet pahak damma. Kai dekai thunai hatarai pahak. Double crochet paha geduwata passe මෙතන මේකට දාලා මෙහෙම එක එතනට හයි කරනවා සිංගල් ක්‍රොෂේ එක ඊට පස්සේ දංවැල් පහක් ඊට පස්සේ දංවැල් පහක් 1 3 4 5 දංවැල් පහ දාලා ඊළඟ බීකුවට හයි කරනවා සම්බන්ධ කරගන්නවා සිංගල් ක්‍රොෂේ එක ඊට පස්සේ මෙතනට ඩබල් ක්‍රොෂේ පහයි දංවැල් පහ. ආ sorry පහක් දාන්න පහක් නෑ. ඊට පස්සේ පහක් දාන්න මොකද කරන්නේ? මෙතෙන්ට සම්බන්ධ කරගන්න. ඊළඟ බීකුවට සම්බන්ධ. Sorry. ඊළඟ බීකුවට සම්බන්ධ කරගන්න. Terna dong yang hilang itu, mantan di video ku udah dikawin sama, itu kota api damaru video ke dikun ham, mata ke gan hamaru ini mana, terus ayo dawang el pahat tau tika tunai, hatarai, pahat, mekat kila deh namanya pede, terus sampurna ini hari ekai ekai, hilang ke kita dala double crochet, single crochet ke dala sampan, tekan nama metente ayo double crochet, pahat. Double crochet paha anehema api digatama oy widiyata maruwe maruwata b kupe eliyai double crochet peliyai etukota apita lassanna me ratawa enawa meka lesi gotanne ikmata gotanna puluwa habai ithin tikak lokuwata gotanna ona naththa metenta danawa sambandha karaganna ipase ai pahak gotanawa Terai paha gotanwa, metente da.
මෙතෙන්ට දාමු එහෙම ගෙතු ඊට පස්සේ ආයි මෙතෙන්ට ඩබල් ක්‍රොෂේ කොටස් 5යි මෙහෙම මෙතෙන්ට ඔහොම දාලා හරි දාලා ඊට පස්සේ පහක් ගොතන අර ඉතින් අර පුරුදු අයින හදා ගන්නවා හරි 3යි 4යි 5යි පහක් ගොතන මෙතෙන්ට ඩබල් ක්‍රොෂේ 2යි ඩම්වෙල් 2යි ඩබල් ක්‍රොෂේ 2යි අන්න මේ විදිහට යනවා දිගින් දිගටම මේ පේළිය ගෙතුවට පස්සේ ඊළඟට එන්නේ ඔන්න B කු පේළිය මෙම් පහේ 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 පේළිය දිගටම එනවා ඊට පස්සේ ආයි දැන් උගල් මං හිතනවා තේරුණා කියලා දැන් මේක හරිම ලස්සනයි මේක ගොඩාක් දිර දිගට ගුතා ගන්න පුළුවන් ගොඩාක් මම මේ ගුතලා තියෙන ගොඩාක් දිගට මේ ගොඩාක් දිගට මේ මම මේ මේ වගේ 40ක් වෙනකන් ගෙතුවා හරි මේ වගේ 40ක් වෙනකන් ගොඩාක් දිගට අන්තිමට ගෙතුවා මේක ලොකු වැඩි හිටියෙකුට හොඳට උරේ හිස්ස වැහෙන්න දෙන්න පුළුවන් තෑග්ගක් වශයෙන් දෙන්න පුළුවන් ඉතාමත් වටින දෙයක් වෙනවා හරි මං හිතන ඕගල දැන් තේරුණා කියලා. එහෙනම් ඔගොලු මේ වීඩියෝ එක නැරඹ ආයිබෝවන් ඔගලන්ට සුබ දවසක් වේවා. සියලු දෙනාටම ඔගොලු මේක මේ වීඩියෝ එක නැරඹුවට ගොඩාක් ස්තුතියි. මං ඊළඟ තව සුමාන දෙකකින් විතර තවත් ලස්සන ෂෝල් එකකින් ඔගොලු හම්බ වෙන්න එන්නම්.